ලංකාවේ පළවෙනි වතාවට ගැස්ට්‍රයිටිස් නැති කරන්න පුළුවන් ලුණු මිරිසක්. ඉතින් ඒකත් එක්ක ඇත්තටම උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සෞන්දර්ය ක්‍රමයට හදපු ආප්ප. ඉතින් මේව කන්න නම් අසලකටම එන්න ඕනේ. ඉතින් අහලා බලමු කඩේ අයිති මහත්තයාගෙන් මොකද්ද මේ කියලා. මම මේ මහත්තයලත් එක්ක ආව කවදාව ජීවිතේට කාපු නැති ආප්පයක් තමයි කන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කඩවල ආප්ප කනකොට ඒව නිකන් හයියට අමුතු විදිහට. හැබැයි මේ ස්වභාවිකවම ආප්ප දිනනවා. හැබැයි මේ ලුණු මිරිස මේකට ගහන්න ලුණු මිරිසක් නැහැ. මම අද තමයි මේ ලුණු මිරිස කෑවේ. යවෙන සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායි හරිතාගාර ව්‍යාපෘති ඉදිකරවා ගැනීමට සහ grow bags සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න. ඉතින් අපි අහලා බලමු නෝමන් අංකල්ගෙන් මේ ලුණු මිරිස හදපු රහස. ඉතින් මේක අනික ගැස්ට්‍රයිටිස් නේද? ඉතින් ඇන්ටි තමයි මේකට මුල් පියර තියලා තින්නේ. ඇන්ටි පොඩ්ඩක් කියන්නකෝ බලන්න කොහොමද හැදුවේ. මම පැහැදිලි කරලා දෙන්නද? මේක පළවෙනිම මාත්මයා ගොරකා ටිකක් අරගෙන කැලිමීර් ගෑන් පහක් නම් ගොරකා ග්‍රෑන්ස් 50ක් විතර අරගෙන ගඩේ අඹරන්න ඕන කරපිංච රම්පේ ගොරකා මේ මොනවද සුදු උඩු තව ඉඟුරු ඉඟුරු තියෙනවා නම් සුවල්පයක් ගාලා ගමේ ඔක්කොම දාලා ගලේ අඹරන්න ඕන හොඳ අඹරලා මේ කැලිමීර් එක ඒකට එකතු කරලා තක්කාලි ගෙඩියක් කපලා දාලා අමෙත් කරලා දාලා තෙල් පොට්ටක් ගාලා මේ තෙලේ දම්බන්න ඕන විනාඩි 45ක් විනාඩි 45ක් දම්බුණා බද මේක එහෙම මේ යනවා. හැබැයි මේකට දාන්න ඕන වතුර සාමාන්‍යයෙන් ලීටර් 3 කාරකය දාලා ඒකෙන් තමයි මේක තෙල් දාලා කන් දෙන්නේ. දින්දන්න ඕන. ඊට පස්සේ මේක තියාගන්න පුළුවන් දවස් 4ක්. හරි රසයි. ගෑස් කිට් නගින්නේ තියෙන එක පිටිලා දවස් 2ක් විතර බය නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි මේකට සම්බන්ධය දැනන්නේ. මේක හදන්නේ මගේ ආදරණීය භාර්යාව. ඔව්. ඉතින් ජීවිතේට තහලා තියනවාද ගෑස්ට්‍රික් නැති කරන්න පුළුවන් කට සම්බෝලයක්. ඉතින් මෙන්න ඒක ලංකාවේ ප්‍රථම වතාවට. ඉතින් මම නම් අදමයි මේ රස දැක්කේ. ඉතින් 100% ස්වභාවිකෝ ඖෂධ වලින් හදන කට සම්බෝලේ. ඉතින් මේ ආප්පෙත් එක්ක ඒක කන්න පින තියෙන්නත් ඕනේ. මේ ආප්පේ ගැනත් පොඩක් සඳහන් කරනවා සමායන මාත්‍රා. මේ ආප්පත් ඇවිල්ලා කඩේ තියෙන පිටි ගෙනල්ලා නෙවෙයි, මගේ පවුල හාල්දිය දාලා ඒක වනේ කොටලා ගැමි ක්‍රමෙටම හරි ගස්සන එකක්. අනිතක මේ ආප්පේ හදන්නේ උඩත් ගින්දර යටත් ගින්දර මැද පාන්දර කෑම කියන්නේ ආන්නේ වගේ නියම ආප්ප රස තියෙන ඉඳ තමයි ඔබතුමාලා කන්නේ. ඔව්. ඉතින් ජීවිතේටවත් මේ වගේ ආප්පයක් කාලත් නැහැ, මේ වගේ ලුණු මිරිසක් කාලත් නැහැ පළවෙනි වතාවට. ඉතින් අංකල් අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ තැන. මේ ගයිඩ්ලා හතරක නගරයේ මුල උඩුදහ ගම. එතකොට නුවරපාර හතරක උඩුදහ ගම. මේ තැන ඇවිල්ලා ඒ තරම් ගෙවල් ටිකක් නෑ, බොහොම පොඩි ගෙවල් ටිකක්. අපි නිතරම වෙනදාම හෙළදාම කරන්නේ පාර යන වාහන තමයි අපිට උදව් කරන්නේ. ඒ කට්ටියන් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ රෑ වේලාවක ආවත් අනිවාර්යෙන් ආපහු කාලේ යන්න පුළුවන්. රෑ වෙන කල් ඉන්නවා, රෑ වෙන කල් ඉන්නවා. ඕනම කෙනෙක් රා හෝ දවල් හෝ පිහිටක් කිල්ලුවත් අපි කැම ටිකක් උනත් දෙනවා. ඔව්. ඉතින් ඔව් අනිවාර්යෙන් ගෙදර කෙනෙක් වගේ නිදා ගන්නත් හරි ගස්වා දෙනවා. ඉතින් ඒ වගේම කලා හැකියාවක් තියෙන අංකල් කෙනෙක් තමයි නෝමල් අංකල් කියන්නේ නේ. මගේ මේ වුණාට මම ගම්පලත් ඇවිල්ලා ඈතම පානදුර ඒ ගැන මම කතා කරන්නේ. නමුත් කලාව කියන එකත් පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ. මේ මම නාට්‍ය අංශද සිංදු ලියන්න කියන්නද හැම දෙයක්ම පුළුවන්. ඔව්. ඉතින් බොහෝම ස්තුතියි අපිට මේ වගේ දෙයක් කෑවටින්. හැමෝටම දැන් මේ දවස්වල තියෙන මානසික ප්‍රශ්නත් එක්ක ගැස්ට්‍රයිටිස් කියන්නේ නගිනවා. ඉතින් ඒකට මෙන්න මේ කට සම්බෝලේ කාලා බලන්න 100% සාර්ථකයි. ඉතින් බොහෝම ස්තුතියි නෝමල් අංකල් අපිට මේ වගේ දෙයක් අන්න බොහොම පිං. දහට වංගු පහුවලා මයිංගනේ ඉඳලා හසලක පහුවෙච්ච ගමන්ම 10 වංගුලට ඉස්සල්ලා උඩහින්දලා නුවරින්දලා එනවා නම් 10 වංගු පහුවෙලා කිලෝමීටර් 4ක් නෑ, කිලෝමීටර් 1-2 හරියටම මෙතන 2යි. මේ අනිත මේකයි මේ ලැටිස් ගාලා කොළපාර ගාලා තියෙන ඉතින් ප්‍රසිද්ධක ප්‍රේම පේන කඩේ දොරවල් ජනෙල් උළු හවුජ නෑ, ඒවා මොනවත් නෑ, ෆුල් ඕපන්.
මමත් ඕපන් හදවතත් ඕපන් මගේ තැනත් ඕපන් බොන්න තියෙන්නේ ෆ්‍රෙෂ් වතුර කෙලින්ම කන්දෙන් එනවා අප ආප හදන රාකාව නම් ඔබතුමාලා වීඩියෝ කරනවා උගා කට්ටිය කොළඹ කට්ටිය උගා කට්ටිය ආප හදනකොට වීඩියෝ කරනවා අපව නේද උඩින් ඉඳලා ඔව් තාත්තිය මගේ අම්මටත් කියන්නේ ආප්පා මේක උඩර ගිනිය ගුරු ගන්න දාලා තමයි ආප්පේ තැම්බෙන්නේ දෙපැත්තෙන්ම තැම්බෙනවා අප්පේ යටිනුත් ගින්දර තියෙන උඩිනුත් ගින්දර තියෙන ඔව් පුතා මං ඉතින් ආප තිබ්බා මට ආප රසයිද නැද්ද දැන් මට මාරද මං ඉතින් හැමදාම දන්නවනේ නෑ ඒ වුණාට මේකනේ මට වේදනට ආйти දේ හේට කරන්න බෑ එහෙම එකක් නෑ නේ අපේ යුතුයම කවපු දෙන පිරිසුදු කරන්නේ ඒක කොහොමද කඩේ ඕන ආ මාතා ඈ අපි එදා ඉඳලා පුරුදු වෙලා තින්නේ ඕකනේ අපි ඒකනේ ගමේ හැදිච්ච වැඩි මිනිස්සුනේ නෝම ලංක මේ තියෙන්නේ උඩින් ගින්දර ඉතින් කවදාවත් මේ ක්‍රමයට දැකලා තියෙනවද අප ඉස්සර අහලා තිබ්බට දකින්න නැහැනේ හැබැයි මෙතන තාමත් ඒ දේ දකින්න පුළුවන් මේ උඩින් අඟුරු දාලා තමයි ආප්පේ තැම්බෙන්නේ එතකොට මේ සාමාන්‍ය වෙලිච්ච මිරිස් ගන්නෙ නේ. ඔව්. අමුවිරිස් එකකුත් අමුවිරිසුත් දානවා නේද මේ නෝමලංග? ඔව් අමුවිරිස්. ගොඩක් නේ අමුවිරිස් තරහ දෙයක් දානවා. තක්කාලි ගඩියක් දානවා. අනලා ගෙලේ දාලා දැන් අපි ගෑම් 30ක් නම් මෙච්චර වගේ නම් මේකෙන් එකක් වතුර දාන්න ඕන. එකක් එකමාරක් දාලා විනාඩි 45ක් පැය කියලා එහෙම තැම්බෙන්න ඉන්න. ගම්නා පස්සේ නියම ඔබගේ වගාවේ 100%ක් සාර්ථක අස්වැන්නකට පාරම්පරික වට්ටෝරු අනුව නිපදවන කාපනික දියර පොහොර ක්‍රම විකර්ෂක ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න